ඇත්තටම අපේ රට ආර්ථික අර්බුදයකයි ඉන්නේ. ආසන්නම හේතුව කොවිඩ් වසංගතයේ බව ඇත්ත. නමුත් නිදහසින් පසු වසරක් පාසා අප ක්‍රමයෙන් ඇද වැටුණා රටක් ලෙස. එහිලා සෑම රජයකටම අඩු වැඩි වශයෙන් වගකීම් පැවරෙනවා. බරපතලම හේතුව අප ගන්න ණය. ව්‍යාපෘති වලට ගත්ත ණය පවා ඒ අයුරින්ම නිවැරදි ලෙස යොදවලා නැහැ. ව්‍යාපෘති වලට ණය ගත්තම නිවැරදි ලෙස යෙදුවේ නැත්නම් ව්‍යාපෘතියක් නැහැ. නමුත් ණය සහ පොලිය ගෙවන්න ඕනේ. එසේමයි මූල්‍ය වෙළඳපොලෙන් සහ වෙනත් රටවලින් ගන්න සහ ගත්ත ණය. මේ ණය ඇත්තටම ගත්තේ ඇයි? එම ණය නියම ආකාරයෙන් යෙදවුවාද කියලා සොයන පසුවිපරමක් අපේ රටේ නැහැ. ඊට නෛතික බලය ඇති ක්‍රමවේදයකුත් නැහැ. ඒ නිසාම නිදහසින් පසු වර්ෂයක් පාසා මහා ණය කන්දරාවක් අපේ හිස මත එකතු වෙනවා. ඊට පොලියත් එකතු වෙනවා. ඇත්තටම අපේ සමස්ත ණයවලින් 57%ක් වාණිජ ණය. මින් 34%ක් ස්වයිරත්ව බැඳුම් කර ණය. චීන එක්සිම් බැංකුවෙන් පමණක් ලබාගත් ණයවල ප්‍රතිශතය 8%ක්. ඇත්තටම මේ ණයවලට මොකද වුණේ කියලා මොකද වෙන්නේ කියලා ජනතාවට විවෘතව දැනගන්න ක්‍රමයක් අදටත් නැහැ. ඇත්තම කිව්වොත් සමහර ණයවලට මොකද වුණේ කියන්න ණයගත්තු ආණ්ඩු දන්නෙත් නැහැ. ඇත්තටම ගත්ත ණය සහ පොලි ගෙවන්න ගිහින් ක්‍රමයෙන් අපේ විදේශ සංචිත පහළ යනවා. විදේශ සංචිත ඇත්තටම පහළ යන්න ණය එක හේතුවක් බව ඇත්ත. තවත් හේතුවක් තමයි ආනයන වියදම ඉහළ යාම. 2010 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුල ආනයන වියදම දෙගුණ වෙලා. නමුත් අපනයනේ වැඩි වී තිබෙන්නේ 65%කින් පමණයි. එසේමයි අපනයන ප්‍රවර්ධනයේ හරිම දුර්වලයි. අපනයන විවිධාංගීකරණය ගැන නිතර කතා කළත් කරපු දෙයක් නැහැ. අපට වැඩිම අපනයන ආදායමක් ලැබෙන්නේ ඇඟලුම් වලින්. නමුත් මීට අවශ්‍ය අතරමැදි ද්‍රව්‍ය බොහොමයක් අප ආනයනය කරනවා. ඒ නිසාම ශුද්ධ ආදායම අඩුයි. දැන් අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගේ ණය ගෙවීම. එසේම ඩොලර් සංචිත පවත්වගෙන යාම. අතේ තියෙන ඩොලර් වලින් ණය ගෙවන්න ගියොත් තියෙන සංචිත ටික ටික ඉවර වෙනවා. ණය ගෙවන්නේ නැතුව හිටියොත් ලෝකයේ ඉදිරියේ හැල්ලු වෙලා බංකොලොත් වෙනවා. 2014 දී අපේ රටේ තිබුණ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක්. අද වන විට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3කට පහළ වැටිලා. මේ ඩොලර් බිලියන 3න් ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය ගෙන්වන්න පුළුවන් කමක් නැහැ. එසේනම් වහාම දැනට ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුව තිබෙනවා. අප කොවිඩ් සමග පොරබදමින් ජයගන්න උත්සාහ දරන රටක් බව ණය දුන්න ජාත්‍යන්තරයට පහදා දිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට මුල පිරිය යුතුව තිබෙනවා. එසේම රට තුල දැනට පවතින බදු සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුයි. අධිභාර බද්ද වැනි ක්‍රම මගින් මේ මොහොතේ පෞද්ගලික සමාගම්ද බිඳ දමන්න හොඳ නැහැ. විශේෂයෙන් මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ඇත්තටම සුදු අලින්. පාඩු ලබන රාජ්‍ය ආයතන වලට නිවැරදි එන්නත ලබා දිය යුතුවම තිබෙනවා. කෙසේ හෝ නව විදේශ ප්‍රේෂණ වෙත අවධානය යොමු කළ යුතුයි. එහිලා පුහුණු ශ්‍රමිකයින් විදේශ රටවලට ලබා දීමේ කඩිනම් සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුව තිබෙනවා. රජය ඩොලරේ අගය රුපියල් 203ක රඳවාගෙන හිටියත් කළු කඩේ ඩොලරේ කමිල රුපියල් 230ක් විතර වෙන බව අමතක කරන්න හොඳ නැහැ. දැන් අප තව තවත් හිරවීමට ඉඩ තිබෙනවා. ඒ රුසියානු යුක්‍රේන අර්බුදයේ මැදයි. රුසියාව ලොව ප්‍රමුඛතම තෙල් සැපයුම් කරුවෙක්. එසේමයි යුක්‍රේනය ලෝක තිරිඟු පිටි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක්. තිරිඟු පිටි හිඟයක්ද අතළඟ විය හැකි. වසරකට අප රුසියාවට විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 140ක තේ අපනයනය කරනවා. අපේ සමස්ත අපනයන ආදායමෙන් එය 1.7%ක් හෝ 2%ක් පමණ වෙනවා. තවදුරටත් අපට රුසියාවට තේ අපනයනය කරන්න පුළුවන් වේවිද? මේ රුසියාව සහ යුක්‍රේනය කියන රටවල් දෙකෙන්ම අපට සංචාරකින් වැඩිපුර එනවා. ඒද බරපතල ගැටලුවකට මුහුණ දේවි. ඇත්තටම දැන් රටක් ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ යුද්ධමය වාතාවරණය තුළ සාගතයක් ඇතිවීමෙන් අපේ රටේ ජනතාව ගලවගන්නේ කෙසේද කියන එක හිතන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225ම එක අරමුණක් වෙනුවෙන් සටන් කළ යුතු වෙනවා. නව ක්‍රමෝපායන් ගැන සිතිය යුතු කාලයක් මේ. පිල්බෙදී බලය ලබා ගන්න පෙර මිනිස්සු ජීවත්ව සිටිය යුතු බව සිතන්න ඕනේ කාලයක්. පක්ෂ විපක්ෂ හැමෝම අලුත් පාරකට ආවේ නැත්නම් අපේ නැව ගිලෙන්න පුළුවන්.